අයිබවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ අප්‍රේල් මස 25වැනිදා සිට මැයි මස 1වැනිදා දක්වා සතියේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලය subscribe කර bell icon-ය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මිනු රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබ වියහියදම් ගැන විශේෂ අවධානයක් යොමු කර යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ වැයස්ථානයේ ශනි හිමි උතුර පුටුප නැකතේ ගමන් කරන මේ සතිය ඔබට මහත් සැලකිල්ලෙන් යුතුව වැඩ කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ගුරු හා කුජ පරිවර්තන යෝගයෙන්ද යුතු නිසා වියදම් පාලනය අත්‍යවශ්‍ය වුවමනාවක් වනවා. එහෙත් ඉදිරි කාලය වඩා යහපත් වීමේ වටපිටාවක් සැලසෙන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කලාව හා සෞන්දර්ය විෂය කටයුතු කෙරේ උනන්දුවක් ඇතද වියදම් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඉතාමත් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කිරීමෙන් ආර්ථික වාසි ලබා ගැනීමට මෙතෙක් තිබූ ප්‍රබල බාධකයන් ඉවත් වන ලකුණු පෙන්නුම් කරනවා. රාජ්‍ය සේවාවන්හි යෙදෙනවා නම් වඩාත් විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය අංශයන් හා සම්බන්ධ හැදෑරීම් වලට බොහෝ දුරට උනන්දුවක් විශේෂයෙන් ඇතිවීමට හැකි බවක් පෙන්නුම් කරනවා. අන්යන්ගේ සුහදතාවයද ලැබෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව බොහෝ දුරට මිශ්‍ර ඵල තත්ත්වයන් උදා කරන බවක් පෙන්නුම් කරනවා. 25 දිනය වඩාත් විශේෂ වනවා. පවුලේ විනෝද කටයුතු ගැනද උනන්දුවක් ඇති කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල උෂ්ණාධික බව ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 1ද ජයවර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ වියදම් පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු දැනට වැයස්ථානයේ කේතු හිමි අස්මිත නැකතේ ගමන් කරන මේ සතිය ඔබට වියහියදම් පාලනය කර ගැනීමට සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ලැබීමට වඩා වියදම් සමබර කර ගැනීමට අපහස වනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පොතපත ප්‍රකාශන මුද්‍රණ කටයුතු වල මුදල් ලැබීම් තරමක ව්‍යාකූල බවක් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙන දිනවලට වඩා මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් දේශපාලන හා මිනිස් සම්බන්ධතා කටයුතු සම්බන්ධවයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීම් කටයුතු වලට නිදහස් වටපිටාවක් ඇතද ධාරණය හා ස්මරණ තත්ත්වයන්හි තරමක දුබලතාවයක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කාර්මික ක්ෂේත්‍රවල වැඩ කරන අය සම්බන්ධ විවාහ යෝජනා ඉදිරිපත් විය හැකි නමුදු ඔබගේ සම්බන්ධතා හැඟීම්වල වෙනස්කම් ඇති විය හැකි බවක් පෙන්නුම් කරනවා. 26-27 දිනයන් විශේෂයි. ගෙදර කටයුතු වලදී ඉගෙනුම් කටයුතු වලට එතරම් ප්‍රායෝගික බවක් නොදක්වන තරම් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී
ඇස්වල අමාරු පිළිබඳව සැලකිලිමත් වේ යුතු බවක් පෙන්නුම් කරනවා. විශම ලක්ෂණ උපන්න ඔබගේ ජයන්ගේ ලෙස අන්තරටද ජයවර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මිතුන ලග්නය මිතුන ලග්නයෙන් උපන්න ඔබගේ තරඟකාරී හැඟීම් පළ දෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ තවදුරටත් වක්‍රව අයස්ථානගත උවද තම ඉන්ද්‍රිය දුබලතාවයන් සමනය කරන බවක් පෙන්නුම් කරනවා. වික්‍රම ස්ථානාධිපති රවිගේ බලය වඩා දිස්මතු කරන බවක් පෙනෙනවා. තරඟකාරී හැඟීම් බොහෝ දුරට ලැබීම් වලට මඟ පෙන්වා දෙනවා. මිතුන ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී 25 දිනේ ඔබට වඩාත් ශුභ බවක් පෙන්නුම් කරනවා. ප්‍රසිද්ධ ගනුදෙනු වලින් ලාභ ප්‍රයෝජනයට හිමිකම් තිබෙනවා. ජලය සම්බන්ධ කටයුතු විශේෂයි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තාක්ෂණික කාර්මික සේවාවන්හි යෙදෙන අයට නුහුරු බවක් දැනෙන අතර යම් යම් අපහසුතාද දැනෙනවා. මුද්‍රිත ලිපි ලේඛන කටයුතු වලදී උත්සාහය තවදුරටත් තහවුරු කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුල් දිනය සාමාන්‍යයෙන් යහපත් වුවද හැඟීම් උද්දීපනයන් එතරම් ප්‍රබල නොවන බවක් පෙන්නුම් කරනවා. කලාව රාජ්‍ය පාලන විෂයන්ට තරමක් යහපත් වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උගත්කම වත්කම අතින් සාර්ථකය සම්බන්ධ විවාහ යෝජනාවන් ඉදිරිපත් වුවත් වඩාත් කල්පනාකාරීව ඊට මුහුණ දිය යුතු බවක් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු වලදී මුල් දිනය හා 28-29-30 දිනවල යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශ්වසන ඉන්ද්‍රියන් සම්බන්ධව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. 26-27 දිනයන් විශේෂයි. මිතුන ලග්නයෙන් උපන්න ඔබගේ ජයාන්ක ලෙස අංක 6 සහ අංක 8ද ජයවර්ණ ලෙස 23 පැහැය සහ රෝස පැහැයද ශුභ දින ලෙස සිකුරාදා දිනය සහ සෙනසුරාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය කටක ලග්නයෙන් උපන්න ඔබට නිදහස් අදහස් වෘත්තීය තෘප්තියක් දැනෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සඳු 4 වැන්නේ තමන්ටම කාරක ස්ථානයේ ගුරු හිමි මිසා නැගතේ ගමන් කරන අතර 4 අධිපති සිකුරුගේ දෘෂ්ටියද හසවනවා. නිදහස විනෝදකාමී සිතුවිලි ඇති කරමින් පොදු සේවාවන් සම්බන්ධව ශුභවාදීව කටයුතු කරන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය සේවාවන්හි යුතුනම් කාර්ය බහුල හා බොහෝ ප්‍රතිලාභ අත්විඳීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඍජු මූල්‍ය ප්‍රතිලාභ වාණිජ ක්ෂේත්‍රයන්හි මෙන්ම රාජ්‍ය සේවයේද ඉහිත තනතුරු හෝ වරප්‍රසාද ලබමින් නායකත්ව වගකීම් දැරීමටද ඉඩ සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කාර්මික හෝ තාක්ෂණික මෙන්ම රසායන ක්ෂේත්‍රවල හැදෑරීම් වලට ශුභ බවක් පෙන්නුම් කරනවා. ජල තාක්ෂණ ක්ෂේත්‍ර විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධයෙන් ශුභවාදී අදහස් රැගත් විරුද්ධ වීම් වලට ඉඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. 26-17 දිනයන් එතරම් ශුභ නොවනවා. උනන්දුව හීන කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වියළි සෙම් සහිත බව විශේෂයෙන් දැනෙන බවක් පෙන්නුම් කරනවා. 28-30 දිනයන් විශේෂයි. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ජයාන්ගේ ලෙස අංක 3ද ජයවර්ණය ලෙස රන්වන් පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ එදිනෙදා කටයුතු වල වැඩි පහසුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති රවි උච්චව භාග්‍යස්ථානගතව වැඩි කාලයක් සිකුරු හිමි බෙරණ නැගතේ ගමන් කරන මේ සතියේ ඔබගේ කටයුතු පහසුවෙන් කරගෙන යාමට ඉඩ ලැබෙන අතර අනවශ්‍ය ලෙස හැඟීම් වලට ඉඩ නොතබන්න. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් සම්බන්ධව එතරම් තෘප්තිමත් බවකට හිමිකම් නොලැබෙන අතර තැන්පතු ආදායම් වලව වර්ධනයක් අපේක්ෂා කිරීමට අපහසු වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මැයි මාස පළවෙනිදායින් පසු
ඔබගේ රැකියාවේ කටයුතු වල පහසුවක් දැනෙන බවක් පෙන්නුම් කරනවා. දුර බැහැර සම්බන්ධතාවන් බොහෝ දුරට යහපත් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යන කටයුතු ප්‍රවර්ධනය සඳහා අවැසි උපාය මාර්ග පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා කුමන තත්ත්වයක් වුවද දරා සිටීමේ හැකියාවක් පවතින බව පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු සම්බන්ධව එතරම් තෘප්තියක් ලැබීමට අපහසු වෙනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධව ශුභවාදී අවස්ථාවන්ට ඉඩ තිබෙනවා. විශේෂයෙන් රැකී අවස්ථා සම්බන්ධයෙනි. විවාහ යෝජනා වලදී ප්‍රතිචාරයන්ට අනුගත වීමට අපහසු වෙනවා. මහත් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සම්ප්‍රතික්ෂාව හෝ ශ්වසන සම්බන්ධ අපහසුකම් වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක තුනද, ජයවර්ණය ලෙස රන්වන් පැහැයට, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය, කන්‍යා ලග්නයෙන් උපන් ඔබට පසුබෑම් ප්‍රවණතා ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුද්ධ වක්‍රව හත්වැන්නේ තම නැකතක ගමන් කළද ඔබගේ කටයුතු වල යම් යම් පසුබැසින් වලට ඊට ඇති කිරීමක් ඇතද ඊට සහන ලැබීමේ අවස්ථාද අඩුවීමක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී විනෝද සංචාරක කටයුතු වලදී වියදම් පාලනය කර ගැනීමට උනන්දු වේ යුතු බවක් පෙන්නුම් කරනවා. රාජ්‍ය අංශවල නම් අනපේක්ෂිත සහාය අඩුව ඉඩකඩක් පෙන්නනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා කටයුතු වලදී අන්‍යෝන්‍ය සහායන් සම්බන්ධතා පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. ගුරු මාර්ග ඔබගේ යහපත් වෙනවා. මූල්‍ය ශාස්ත්‍රීය කටයුතු වලදී මෙතෙක් තිබූ බාධක හිරිහැර ක්‍රමක්‍රමයෙන් නඩුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනුම් කටයුතු වලට සාමාන්‍යයෙන් බාධක බවක් පෙනුන නමුත් බරපතල හිරිහැරදායක බවක් නොපෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා කෙරෙහි දැඩි සංකීර්ණතා ස්වභාවයක් පෙන්නුම් කරන බවක් පෙනෙනවා. ගෙදර කටයුතු වලදී විනෝද කටයුතු සම්බන්ධයෙන් වියදම් පාලනයකින් යුතුවන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තරගකාරී කටයුතු පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. ජල ක්‍රීඩා තරගයන් විශේෂයි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 6ද, ජයවර්ණ ලෙස විසිතුරු පැහැය සහ රෝස පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබට අන්‍යෝන්‍ය සම්බන්ධතා කරදර සහිත වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකුරු තම උච්ච ස්වභාවයෙන් මිදී හත්වැන්නේ ගමන් කළද තම සුපුරුදු ශක්තියේ ස්වභාවයන් මදක් වෙනස් කොටගෙන ඇති බැවින් අන්‍යෝන්‍ය සම්බන්ධතා වලදී මද පසුබෑමේ ගතියක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී 26 27 දිනවල මිලමුදල් ගනුදෙනු පිළිබඳව යම් යම් ගැටලු ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ගනුදෙනු කතා බහ ගැන ඔබද කල්පනාකාරී වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සතියේ මුල් දිනයත් අවසන් දිනයත් සාමාන්‍යයෙන් ඔබගේ සිතුවිලි පාලනය කරගත හැකිවන බවක් පෙන්නුම් කරනවා. එමගින් තෘප්තිමත් බවක් ඇතිකර ගන්නවා. ජල කර්මාන්තවල යෙදෙන අයට වඩාත් විශේෂ වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ස්වයං හැදැරීම් වලට ඉතා යහපත් වන බවක් පෙන්නුම් කරනවා. පුනරීක්ෂණ අභ්‍යාස ආදියට වඩාත් විශේෂ වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව ඉඩකඩක් ඇතද ඍජු අවධානයෙන් යුත බවක් නොපෙනෙනවා. බාධක සහිත බවක් පෙනෙනවා. ගෙදර කටයුතු සම්බන්ධව හදිසි වෙනස්කම් වලට ඊට ඇති බැවින් පරිස්සම් වන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘත්‍රිම පාන වර්ග, විෂ බීම, ස්නායු දුර්වලතා ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 8ද, ජයවර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. වෘච්චික ලග්නය, වෘච්චික ලග්නයෙන් උපන් ඔබට මහන්සිය හා ප්‍රමාද වීම සහිත බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ පස්වැන්නේ ශනි හිමි නැකතක ගමන් කරමින් ගත කරන මෙම සතිය ප්‍රසිද්ධ හා පොදු කටයුතු වලදී වඩාත් මහන්සි වීමට හෝ
ප්‍රමාදයන්ට මුණ පෑමට සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. වූචික ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කාලයක් මිල මුදල් පරිහරණය සම්බන්ධව පැවති හිරිහැර අභියෝග පිළිබඳ ප්‍රශ්න මෙම සති අන්තයේදී සමනය වීමට ඉඩ යෙදෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය අංශවල සේවා නියතු අයට යම් යම් ගැටලු මතුවද ඒ පාලනය කර ගැනීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සෑහෙන අධ්‍යාපන කටයුතු වලට වැඩි උනන්දුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ජල තාක්ෂණ ක්ෂේත්‍රයන් සම්බන්ධ විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ප්‍රේම සම්බන්ධතාවන්ට ඉඩ ඇතත් බාධක බහුල බවක් පෙනෙනවා. ගැටලුකාරී තත්ත්වයන්ට උනන්දු විය යුතු වෙනවා. මේ මාස පළවෙනිදායින් පසු තරමක් යහපත් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික තත්ත්වය පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. පැණි රස කෑමද පාලනය කර ගන්න. වෘජික ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 9ද, ජයවර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට නව අත්දැකීම් ආරම්භයක් සිදුවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු මෙම සති අන්තයේදී පස් වැන්නේ සිට හය වැන්නට මාරුවීම ඔබට වෙනස් අන්දමක අත්දැකීම් විඳීමට සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ඔබට අභියෝග විරෝධතා සම්බන්ධව වඩාත් අවධානයෙන් සිටීමට සිදුවනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පෞලිය වත්කම් සම්බන්ධයෙන් වඩාත් අනුගකාරී තත්ත්වයක් ඉස්මතු විය හැකි බවක් පෙන්නුම් කරනවා. වාසි ඇතත් ප්‍රමාදයන් නැතිවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී බොහෝ දුරට නිහඬ බවක් ඇති කළ හැකි බව පෙන්නුම් කරනවා. අදහස් හා හැඟීම් වල වෙනස්කම් ඇතිවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තාක්ෂණ කාර්මික ක්ෂේත්‍ර සම්බන්ධව හැදෑරීම් වලට උනන්දුවක් ඇතත් ක්‍රියාකාරකම් වඩාත් සංකීර්ණ විය හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව කතාබස් කිරීම පවා ඉතා අවිනිශ්චිත ස්වභාවයක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. පවුලේ කටයුතු හා තරඟකාරී බව සමබර කර ගන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාංශගත උෂ්ණාධික බව පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 3ද, ජයවර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට කතා බහේ පාලනය වාසි ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ගුරු හිමි පෝපුටුප නැකතේ ගමන් කරමින් ගුරුට දෘෂ්ටිගතව ගමන් කරන මේ සතිය ඔබගේ කතා බහ විලාශය සාමාන්‍ය පාලනය වුවත් අරුමක වේගවත් ස්වභාවයක්ද ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් ස්ථාවර තැන්පතුකට යහපත් වුවත් එහි තරඟකාරී ඉක්මන් වෙනස්කම් වලට එතරම් උනන්දුවක් ඇති නොකරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විනෝදකාමී කටයුතු කෙරෙහි පවතින මානසික උනන්දුවට තරමක ඉඩකඩක්ද ලැබෙන බවක් පෙන්නුම් කරනවා. 25 දිනය බොහෝ දුරට ගැලපෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරඟකාරී අධ්‍යාපන කටයුතු වලටද සම්බන්ධතාවයක් නැති කරනවා. මැයි මාස පළවෙනිදායින් පසු කලා ක්ෂේත්‍රයන් හා සම්බන්ධ වැඩි දියුණුවකට ඉඩ ඇතත් ආර්ථික දුෂ්කරතාද ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී රැකියාවන්හි නියතු අය හා සම්බන්ධතාවයන්ට මුල් දෙන බොහෝ දුරට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඊට පසු දින කිහිපයේ යෝජිත පාර්ශ්වයන්ගේ වත්කම් පිළිබඳ ප්‍රශ්න මතු කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පපුවේ තදගති සාමාන්‍යයෙන් නැතිවන බවක් පෙන්නුම් කරනවා. උද්වේගකාරී හැඟීම් පාලනය කර ගන්න. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාංක ලෙස අංක 8ද, ජයවර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට නිදහස හා ස්වාධීනත්වයේ මතුවීමක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි ලග්නයේම නිදහස්ව ගමන් කරමින්
ගුරු හිම නැකතක ගමන් කරන මේ සතිය පෙරට වඩා නිදහස තම ශක්තිය දියත් කිරීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. කුම්භලක් නෙන්නු පන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පරිහරණය අතින් වාසිජනක ස්වභාවයක් තවදුරටත් ඍජුව නොපෙන්වන බවක් පෙන්නුම් කරනවා. වත්කම් සම්බන්ධ සමහර විට ගැටලුකාරී තත්ත්වයක් ඇති කළ හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තාක්ෂණය හා කාර්මික ක්ෂේත්‍රවල වැඩ කරන අයට තම වෘත්තිය සම්බන්ධ කරුණු පැහැදිලි කර දීම වලට අවස්ථා ඇතත් කථනය සම්බන්ධ සැලකිලිමත් වන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සමුක පරීක්ෂණ හෝ කථන පරීක්ෂණ වලදී යම් යම් අපහසුතා ඇති කළ හැකි බැවින් පූර්ව පුහුණුව මගින් ශක්තිය තහවුරු කර ගන්න. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව තරඟකාරී කටයුතු හැකි තරම් දුරට පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ගේතර කටයුතු සංවිධාන සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඉවසීමෙන් පාලනය කර ගන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස් සුළු වශයෙන් අමාරුකම් වලට ඉඩ ඇතිවීම ගැන විමසිලිමත් වන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංගය ලෙස අංකටද ජයවර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ වත්කම් හා මුදල් ගැන වෙනසක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු මෙතෙක් කාලයක් තම ධන ස්ථානය හා සම්බන්ධව ගමන් කරමින් සිටියද මෙම සතියන්තේ ඉන් මාරුවේ තුන් වැන්නට යාම ඔබගේ වත්කම් වල වෙනස්කම් ඇතිවීමට හේතු වේ හැකි බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී භූමිය කෘෂි අංශ හා සම්බන්ධව වත්කම් පරකර ගැනීමට උනන්දු වන බවක් පෙන්නුම් කරනවා. එහෙත් පෙර තරම් රඳවා ගැනීමට ඇති ශක්තිය වෙනස් විය හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳ බැංකු ස්වයං ව්‍යාපාරවල අයට මෙම සතියේද වත්කම් ශක්තිමත් කිරීම සම්බන්ධව කාර්යබහුල වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මුල් දිනේ ඇතරම් ශුභවාදී නොවනද 28-30 දිනවල වෘත්තීය ක්ෂේත්‍රයන් හා ගැළපෙන පරිදි යම් හැදෑරීමකට උනන්දු වීම යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ජලය හා සම්බන්ධව නම් විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව නිර්මල් හා ඍජු කතා බහකට ඉඩ ලැබීම අසිරු වන බවක් පෙන්නුම් කරනවා. එකඟතාවයන්ට එළඹීමද අපහසු විය හැකි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල අමාරු ගැන විමසිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයාංගය ලෙස අංක 3ද ජයවර්ණය ලෙස රන්වන් පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.